Ima we in dada, bebe wabache, makunsu tache. Wira ihur amian an, wira iba ahura behimu. अमेरिका एक सज्जनपदे टेक्सास प्रांते न्यू मेक्सिको ही अल्फासो नगरियाई में सौभाग्य मध्येशेक तवत प्रबल साधकयाक वू मे नगरय स्वाभाविक लेस कांतार बहुल शुष्क प्रदेशयकि ए शुष्क बव जयगनिमिन नगी सिटिन नव नगर दकिय हकि अमेरिका एक सज्जनपदे अवसन एक मायमक वू मे कांतार बहुल प्रदेशय हरा इदिकर अति देश सीमा मायम दुप्पत्कमे सह शास्त्रीयकत्वे मायम दवन्ने इन ओब्बेहियति मेक्सिकानु राज्य निसाय मेम समाज देकात्र सिय गोत्रिक जनावासे पिहिटुवागत पेब्लो तिगुआ गोत्रिक जनया अयत्वन्ने रतु इंडियानु आदिवासी जनतावगे परंपरावटाय देश गवेशन यदुनु क्रिस्टोफर कोलंबस एक सारस्यानु देखे मेम देशे स्वागन्ना विद එහි සැබෑ උරුමකාරයන් වූ රතු ඉන්දියානුවන් මිලියන 20ක් පමණ ජීවත් වත් ඇයි විශ්වාස කෙරේ. ඉතිහාසයේ පුරා විවිධ ආක්‍රමණ, තාඩන පීඩන මැද ජීවත් වූ මෙම රතු ඉන්දියානු ජනතාව ක්‍රමයෙන් ශේෂ වී විවිධ ගෝත්‍ර නාමයන්ගෙන් තනින් තන ජීවත් වුණු දැකිය හැකි. මේ නිසා ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳව ඇත්තේ විවිධ මතවාදයන්ය. දිගු කලක් තිගුආ ගෝත්‍රයට නායකත්වය දුන් ජෝසේරා දක්වන්නේ මෙවැනි අදහසක්. අපේ ගෝත්‍රික ඉතිහාසය 3වැනි 5වැනි සියවස දක්වා දිව යනවා. අපි නිව් මැක්සිකෝ සිට මෙහාට ආවේ 16වැනි සියවසේ. අපට මෙහාට සංක්‍රමණය වෙන්න විවිධ හේතු බලපෑවා. විශේෂයෙන්ම ස්පාඤ්ඤ ආක්‍රමණ. ඔවුන් අපේ ගෝත්‍ර සමග ගැටුම් ඇති කරගත්තා. අපේ ගෝත්‍රික ජනයා බලහත්කාරයෙන් ක්‍රිස්තියානිකරණයට යටත් කළා. මේ නිසා අපේ මුතුන් මිත්තන් තීරණය කළා මේ ප්‍රදේශයට පැමිණිලා අලුත් ජීවිතයක් ගත කරන්න. 1680 සිදු පෙබ්ලෝ කැරල්ලෙන් පසුබැස අල්ෆාසෝ ප්‍රදේශයට සංක්‍රමණය වූ තිගුආ ගෝත්‍රිකයන්ගේ වර්තමාන ජනවාසයයි මේ. නූතන සමාජ ජීවිතයේ ආභාෂය ලැබුවත් ඔවුන්ගේ ගෝත්‍රික සමාජීය ගෘහ නිර්මාණ ලක්ෂණ නව ජනාවාස තුලින්ද පිළිඹිබු වනවා. ඒ ඔවුන්ගේ සරල ජීවිතයේ කැටපතක් බඳුයි. විවිධ ආක්‍රමණ හමුවේ සීසී කඩ කැඩී ගිය පෙබ්ලෝවරු වැඩි වශයෙන් ජීවත් වන්නේ නිව් මැක්සිකෝව ආශ්‍රිතවයි. අකෝබා, කොචිනි, ලගුනා, තාවෝස් වැනි ගෝත්‍ර නාම 16ක් යටතේ සියානන්‍යතාව ආරක්ෂා කර ගනිමින් මොවුන් ජීවත් වනවා. එකිනෙක ගෝත්‍ර අතරත් සම්බන්ධතා පැවතීම දක්නට පුළුවන්. 2000කට ආසන්න තිගුආ ගෝත්‍රය අද ස්වාධීන ජන කොටසක් ලෙස ජීවත් වෙනවා. එය පැරණි ග්‍රීසියේ පෞර රාජ්‍යයකට සමානයි. අපිට ගෝත්‍රික කවුන්සිලයක් තියෙනවා. ඡන්දයෙන් පත්වන ගෝත්‍රික නායකයා ඉහළින්ම සිටිනවා. ඔහු යටතේ යුද සෙන්පතියෙක්, ෂෙරිෆ් කෙනෙක්, ආරක්ෂක කටයුතු භාරව ක්‍රියා කරනවා. ආණ්ඩුකාරවරයෙක්, උපආණ්ඩුකාරවරයෙක්, ඡන්දයෙන් පත්වන නියෝජිතයන් හතරක් සහ පැරණි සාම්ප්‍රදායික සමාජයන් හතර දෙනෙක් කවුන්සිලයට ආයත්. සාම්ප්‍රදායික අපට හිමි වගකීම් සහ සීමාවන් අපි දන්නවා. are considered the top of the chain but when it comes to a tradition we know our positions and our responsibilities and our limitations and we actually sit under the chief the war captain and the tribal sheriff so it's two distinct පෙබ්ලෝ තිගුආ ගෝත්‍රිකයන් පිළිබඳව පැහැදිලි සාක්ෂි හමුවන්නේ දේශ ගවේෂක කොරනාඩෝගේ සටහන් තුළින් ස්පාඤ්ඤ ජාතික ප්‍රකට දේශ ගවේෂකයෙකු ෆ්‍රැන්සිස්කෝ වස්කුවෙස් ද කොරනාඩෝ 1539 දී මෙම ආදිවාසී ජනකොටස් දුටු ප්‍රථම යුරෝපා ජාතිකයා වනවා. ආදි තිගුආවරුන්ගේ ජීවිත පිළිබඳ දීර්ඝ විස්තරයක් කොරනාඩෝගේ සටහන් තුලින් සුවගත හැකි. මෙම යෙල්ටා දේවස්ථානය තිගුආවරුන්ගේ මෑත කාලීන ඉතිහාසය පිළිබඳ ජීවමාන සාධකයක්. 1682 දී ගොඩනගන ලද මෙම දේවස්ථානය වෙන්ව ඇත්තේ පාදුවාහි ශාන්ත අන්තෝනි මුනිදුන් වෙනුවෙන්. ස්පාඤ්ඤයේ මිෂනාරි ආක්‍රමණ තිගුආ ගෝත්‍රික ජීවිතවලට ප්‍රබල බලපෑමක් එල්ල කළා. තිගුආවරුන්ගේ සංස්කෘතිකරණ්‍යතාවයන් මිෂනාරිවරුන් සැලකුවේ ම්ලේච්ඡ ක්‍රියා ලෙසයි.
ඔවුන්ගේ නැටුම් ගැයුම් යක්ෂ වන්දනා ලෙස සලකා ස්පාඤ්ඤවරු විසින් තහනම් කරනු ලැබුවා. නමුත් තිගුවා ගෝත්‍රිකයන් මිෂනාරී ආගමික බලපෑම හමුවේ සියානන්‍යතාවයන් විනාශ කරගත්තේ නැහැ. මෙම සංස්කෘතික මධ්‍යස්ථානය හා කෞතුකාගාරය ඒ අභිමානවත් සංස්කෘතිය විදහා දක්වන්න. යුරෝපා හා ඇමරිකානු ජනතාවට සමාන ලක්ෂණ තිබුණත් තිගුවා ඉන්දියානුවන්ගේ ආවේනික සංස්කෘතික ලක්ෂණ වෙන්ව හඳුනාගත හැකි. එකින් එක බැඳුණු විශාල නිවාස සංකීර්ණ ලෙස මුල් කාලීන තිගුවා ජනාවාස ගොඩනගා තිබෙනවා. ඔවුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පය, කලාව, ඇඳුම් පැළඳුම් ඔවුන්ටම ආවේනිකයි. පැරණි තිගුවාවරු තම නිවාස ගොඩනගා ගත්තේ කළුගල් කුට්ටි එක පිට තබමින් මැටි බදහම යොදා ගනිමින්. ජනෙල් දොරවල් නැති නිවෙස්වලට ඇතුළු වූයේ ඉනිමඟක ආධාරයෙන්. තිගුවාවරුන් සතු අලංකාර මැටි බහන් ඇතුළු එදිනදා භාවිතයටගත් බොහෝ දෑ නිම වුණේ කාන්තාවන් අතින්. කෘෂිකාර්මික ජීවන රටාවකට උරුමකම් කිය වූ තිගුවාවරු සතු දියුණු වාරි කර්මාන්තයක් පිළිබඳ සාධක කොරනාඩෝගේ වාර්තා තුලින් දැකිය හැකි. තිරිඟු, මෑ, බෝංචි ඔවුන්ගේ ප්‍රධාන කෘෂි භෝගයන්ය. කොරනාඩෝ ඇතුළු දේශ ගවේෂකයන්ටත් ආක්‍රමණික ස්පාඤ්ඤවරුන්ටත් විශාල වශයෙන් ආහාර පාල පිණිගැන්වීමට තිගුවාවරු කාරුණික වී තිබෙනවා. ඔවුන් ආගන්තුක සත්කාරය ඉහලින්ම සිදු කළ ජන කොටසක්. කපුවගා කළ තිගුවාවරු තමන් විසින්ම ඇඳුම් පැළඳුම් සකස් කරගෙන තිබෙනවා. වර්ණවත් එම්බොයිඩර් කළ මෙම අලංකාර ඇඳුම් ඔවුන්ගේ ගති ලක්ෂණ මෙන්ම කලාත්මක රුචිකත්වයද පැහැදිලි කරන්න. සමින් කළ පිහාටු වලින් අලංකාර කළ සාම්ප්‍රදායික ඇඳුම් ඔවුන් අඳිනු ලැබුවේ උත්සව අවස්ථාවලදී. අස්වනු නෙලීමෙන් පසු පැවැත්වෙන ශස්‍ය මංගල්‍ය ඉතා උත්කර්ෂවත් වූවා. ඇතැම් ඉතිහාසඥයන් දක්වන ආකාරයට තිගුවාවරු යුදකාමී පිරිසක්. නමුත් ඔවුන් ආක්‍රමණකාරී ජන කොටසක් නොවේ. ගෝත්‍රයේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් ඔවුන් යොමු කොට තිබෙනවා. ස්පාඤ්ඤවරුන්ගේ හා මිෂනාරිවරුන්ගේ ම්ලේච්ඡ තාඩන පීඩන පමණක් නොව තිගුවාවරුන්ට සිය ජීවිතද විශාල වශයෙන් අහිමි වුණා. පැරණි තිගුවාවරු දුනු ඊතල දැරූ අතර පසුකාලීනව සරල ගිනි අවිද භාවිත කොට ඇති බවට සාධක තිබෙනවා. එවුන්ගේ සාමූහික ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහායි. ගෘහ ජීවිතයේ සාමකාමී වූ අබුසමි සම්බදතා දරුවන්ගේ ආරක්ෂාව හැදියාව ඉහලින්ම ගරු කළ පිරිසක්. එව බෙහෙවින්ම සමාන වන්නේ පෙරදිග සමාජ ආචාර ධර්මවලටයි. ආදිවාසී ජන කොටස්හි මූලය ආසියාව බවට ඇති මතවාදය මේ ජානගත චර්යාවන්ගෙන්ද පැහැදිලි වෙනවා. තමන්ගේ පවුල ගෝත්‍රය ආරක්ෂා කර ගැනීම දියුණු සමාජ භාවිතාවෙන් ප්‍රයෝජන ගැනීම වර්තමාන තිගුවා නායකයන්ගේද වගකීමක් ලෙස වටහාගෙන තිබෙනවා. Financially to create opportunity for travel members, we try to go out there and solicit new business. මුල්ම වශයෙන් අපි අලුත් ව්‍යාපාර නිර්මාණාත්මකව ආරම්භ කොට තිබෙනවා. ඒ නිසා අපේ යට රැකියා ප්‍රශ්නයක් නැහැ. මේ නිසා ජනතාවගේ මූලික අවශ්‍යතා හොඳින් ඉටු කරන්න අපට හැකි වෙලා තිබෙනවා. නායකින් හැටියට අපේ වගකීම වන්නේ තරුණ පරපුරට ඉදිරියට යාමට ඉඩ සලසා දීමයි. උසස් අධ්‍යාපනය ලැබීමට පහසුකම් සලසා දීමයි. ඔවුන්ගේ දැනුම ප්‍රයෝජනයටගෙන ඔවුන් කැමති වෘත්තියක යෙදිය හැකි. ඔවුන්ට රැකියා තිබෙනවා. නිවාස ඇතුළු මූලික පහසුකම් අපි සපයනවා. ඒ නිසා ඔවුන්ගේ පවුල් ජීවිත, සමාජ ජීවිත තෘප්තිමත්ව ගෙන යන්න පුළුවන්. මේ නිසා ඔවුන්ගෙන් ගෝත්‍රයට ලැබෙන්නේ හොඳ ශක්තියක්.
අපේ අවසන් වගකීම වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීමයි. ඔවුන් නොහිටින්න අද අප මේ තත්ත්වයේ නොසිටින්නට පුළුවන්. ඒ නිසා ඔවුන්ව රැකබලා ගන්න ඔවුන්ව සතුටින් තියන්න අපි හැම දෙයක්ම කරනවා. ඒක තමයි අපේ වගකීම. With those things in mind, that's what sets the mode and gives us the motivation to move forward. We have to provide for our people. That's our responsibility. තිගුවවරුන්ට අද නිශ්චිත බිමක් තියෙනවා. පාලන ක්‍රමයක්ද තියෙනවා. එය ටෙක්සාස් ප්‍රාන්තයත් මධ්‍යම ආණ්ඩුවත් නිත්‍යානුකූලව පිළිගත්තා. ඔවුන්ගේ ගෝත්‍රය පාලනය කරනු ලබන්නේ ඔවුන් විසින්මයි. තිගුවා කවුන්සිලය වාර්ෂිකව පැවැත්වෙන ඡන්දයකින් අලුත් වෙයි. එමගින් තරුණ නායකයින්ට තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්න පුළුවන්. වසරක් තුල හැම නායකයෙක්ම තම ගෝත්‍රික ජනයා වෙනුවෙන් උපරිම මෙහෙයක් සිදු කරනවා. නිවාස සෞඛ්‍ය අධ්‍යාපනය ඇතුළු සියලු සුබ සාධන කටයුතු සිදු කරන්නේ තිගුවා කවුන්සිලයයි. ගෝත්‍රික කවුන්සිලය පවත්වාගෙන යාමටත් තම ජනතාවගේ සුබ සාධන කටයුතු සිදු කිරීමටත් ප්‍රතිපාදන අවශ්‍යයි. ඒ සඳහා අරබා ඇති ව්‍යාපාර අතර ස්පිනික් සමාජ ශාලාව ප්‍රධාන තැනක් ගන්නවා. අමරිකානු සමාජය විසින්ම බිහි කළ කැසිනෝ ක්‍රීඩාවට පහසුකම් සැලසීමෙන් තිගුවා කවුන්සිලයට විශාල ආදායමක් ලැබෙනවා. තිගුවා ගම්මානයේ ඇති සංස්කෘතික මධ්‍යස්ථානය සහ මෙම සමාජ ශාලාව සංචාරකයන් බෙහෙවින් ගෙන්වා ගැනීමට හේතු වී තිබෙනවා. නවීනතම පහසුකම් වලින් සමන්විත මෙම වෛද්‍ය මධ්‍යස්ථානය ගෝත්‍රික ජනයා වෙනුවෙන්ම පවත්වාගෙන යනවා. දෛනික වෛද්‍ය පහසුකම් මෙමගින් සැපයෙන අතර වැඩිදුර වෛද්‍ය පහසුකම් සඳහා වෙනත් රෝහල් වෙත යොමු කරන්නේද තිගුවා කවුන්සිලයමයි. මෙම වැඩිහිටි මධ්‍යස්ථානය සියලු පහසුකම් වලින් සමන්විතයි. දිනපතා මෙම ස්ථානයට පැමිණෙන වයවෘද ගෝත්‍රිකයන්ට කෑම බීම විනෝද පහසුකම් මෙන්ම උපදේශන සේවාවන්ද ලබා දෙනවා. තිගුවා කවුන්සිලයට යත් මෙම පුස්තකාලය මගින් ගෝත්‍රික දරුවන්ට පමණක් නොව ගෝත්‍රය ගැන පර්යේෂණ කරන්නන්ටද